ආාම් කරන්න කලින් අපි පෙරහරුවක් දියට ගාල්ලට ගියා අපි යාාපනයට ගිය ඒ හිිල්ල අපි අධ්‍යැකීම් ලබාගත්තා ගාල්ලෙදිමම් මුලින්ම කතා කර කිව්වා මට ප්‍රතිපත්තියක් නෑ කියලා. අපිට ප්‍රතිපත්තියක් නෑ මට ප්‍රතිත්තියක්ෑ. මට තියෙන්නේ ප්‍රතිපදාවක් පී තරයි. ප්‍රතිපත්ති වලට චන්දදීලා තමයි මේ තත්ත්වයට අපි රටපත් වනේ. අපි මම නියෝජනය කළේ හැමදාම මේ රටට ජයග්‍රහණයගෙනන. අවස්සාවන් වෙනුවෙන්. මේ රටට ජෑග්‍රහණය කරන්න ඕනේ. ජනතාවට ජෑග්‍රහණගෙනනීමම තම අපිට වැදගත් පන්නේ. මේ බංකුලොත් භාවට පත්වෙච්ච බලාවේ. ඔය හොඳයි හොඳයි කියන ප්‍රතිපත්තිතියනයි. දැංඟවිල සුරංගනා කතා කියනයි මේ රට භාරගන්න බෑකිව්වා. මේ අවධානම භාරගන්න බැහැකිව්වා. යවදාන බාරගන්න කොන්දක් හයියක් ශක්තියක් දැක්මක්. අද රට ඇවිලතින තත්වය ආශ්චර්ය මේක තමයි සැබෑ ආශ්චර්ය. මේක ලෝකයේ ආර්ථික විශේෂක්නී මේක ලෝකේ නායකයින් සුවිශේෂි වශයෙන් දකිනවා මේ කර්ෂ ආර්චර්යයක් මේ වෙනස් කර ලේසි පහස වැඩක්නෙවේ මේ වෙනස්සුනේ කියන පර්මාන නාධිපතුමා මේ රට වෙනස් කරන්න භාරගත්තේ ප්‍රතිපත්තියක ඉදලන ප්‍රතිපදාවක ඉදල. මේක වෙනස් කරන්න ඕන කියලා. ප ත් හි මට කිය තිබුණ මතමයි රජ සේවක යොගේ වැඩි වැඩිකර ම තමයි ගම්පෙරලිය කළේ මතමයි වීග ශ්‍රී ංකා නවේ මතමයි යර්ක කර, මතමයි මේක කළේ මතමයි දහන ය අනුව ගෙනේ හැයි මට චන්දතු නේ න්ඩ අන්ඩ හිටිය නං. ෝදනා කර කර හිටිය නං මේ රට මෙැන් අපිට ගොඩරගන්න පුලුවන් කමහම් බෙ නෑ. එත ොට මේ වෙලාවේ. සැලසුම් සහගතව. රට ඉස්රහට ගෙනයන්න පුළුවන් කම ලැබුණේ මේ ප්‍රතිපදාාමේ වශයෙන්. මේ රට ඉස්සරහදගෙනියන්න තීන්දුගත්තු නිසා ඒකට අවශ්‍ය කරන හයිය තිබුණු නිසා. ප්‍රතිපත්ති වෙනස්වන්න පුළුවන්. හැබැයි ප්‍රතිපදාව වර්ධනය වෙනවා. ඒකඔහුගේ දශපාල ජීවිතයේ මුල් කාලා ඉදලම ඔහු ඉදිරිපත් කළවල වැඩපිළිවෙල දකින්න පුළුවන්. ඒනිසායි අද ජනමතයට ගරු කරපුනා අයක එක් විදිට, ජනතා කැමැත්ත හැම වෙලාවෙම ගරුකරපුුණනායක එක්විදිියට මේ හැමෝම රට බේරගන්න අවසාන් අවස්සාාවනවේ. ජනතාව බේරගන්න අවස්සාාව ටැවිල්ලා. අද අපි හැමෝම එකට එකතු වෙලා මේ ජනතාව බේරගන්න තැනට ඇවිල්ල තියෙන්නේ ඒක කරන්න පුළුවන්වෙෙන්නේ බර්තමාන ජනාධිපතිවරයාට විතරයි කියනකත් රල් වික්‍රමසිහ මැත්තුමට විතරයි කියන එකත් අපි කියනවා. ඇයි අපි මේ ජයගමු කියලා පටන් ගත්තේ. ජයගම කියන්නේ අපි පැරදිලලා ඉන්න නිසා. අපි රක්විදියටට පැරදිලඉන්න. අප රතක් විදියට පරදිල අපි හඳෙ හල් දෙන්න කිවහම ඒ ැත්තවං අට දෙන්නන් කිවහම ෙවිධ පක්ෂයකයක වෙලාවට යෝජනාගෙන වහම. අපි හැමෝම ඒවට අහු වෙලා හරාද වුණා සිංග්පූරුවේ වරායක් හදන්න පුළුවන් වඋුණනේ. අපේ රටේ මෝඩ වර්ජකයෝගිහිල්ලා මේ රටේ වරා ගොඩනගන්න ට නොදීපු නිසා. අපේඒ වෙලා වෙහිට කම්කරුව එක නාකත්වය දීපු.මේ ්‍යාර ඒවත් එක් තයි සිංගපපුරුව ගොඩනගන්න පුළුවන් වුනේ ඇැයි එසිල්ල එක් අපි පැරදුුණා. අපි චන්දදුන්නේ බදු අඩුකරනකොට. අපි චන්දයද න්නේ අපිට මොනවාද කියලා දෙන්න කියලා දන්නකොට එහෙම වෙලා අපි රටක්විදියට පැරදදුුණා. අපි මිනිස්විදියට පැරදිලා. එතන නොයි මේ අපි ජෑග්‍රහණය කරන්න ඕනේ ඇයි අපි මෙහම පැරදුනේ ජනතාව දේශාලක්යන්ගෙන් බලාපොත්තු වනේ. තමන් වෙනුවෙන් තීන්දු ගන්න තීරණ පතිපත්ති ගෙනීම නෙවෙයි පාරට තාරදාන්න කවද ගොල්ලාවට රස්සාාවක්දී ගන්න පුළුවන් කාට කියලද. පොලිසිට කියලා කොල්ලක් දෙන්න පුළුවන් කාටද කියලා එහෙම තමයි ජනතාාව බලාපොත්තුන. ඒ ල පොත්තු ොක නි පැත්. ඒගොල නතාව සතුටු කරන්න තිේන්දු ගත්න්න. ආර්ථගේ ඩාගෙන වැටනගම්ම අපි සිස්ටම එක චන්ච කරන්න මන ඕන්න. අපිට ර්ථගේ ඩාගෙන වැටන හම තමයි ස්ටම එක චේචජ කරන්න ඕන කියලා. අපිට කල්පනාවනේ. දැන් අපිට ආර්ථගේ කඩාගෙනට වැටුුණට පස්සේ සිිතම එක චන්ච් කරගෙන හරි මේ සිිස්තම එක විෙනස් කරන්න ඕනි. එතකන ඒනිසා තමයි මේ සිිස්ටමක චේන්ච කරන්න ස්ටම් චේන්ජක අවශ් වෙච්ච වෙලාේ. දිනලනවෙයි වැතිච්ච වෙලාවේ රණදික්‍රම සිහ වහත්තයා මේ වගකීම භාරගත්ත කියන අපි මතක් කරනවා. ඒ වගේම මේ දේශපාලන නායකත්වය ලබාදන්නේ. පෝලින් නැතිකරේ ඒ යුගගේ අවසන් කළේ එතුමා මේ වෙලාවේ අවනීතිය පැත්තකට දාලා. රටේ වාහන ගිනිතියන ගෙවල් ගිනිතියන පාරට බහින සංස්කෘතිය වෙනස් කරලා නීතිය රජකරමණ තැනට ගෙනැල්ල අපට වඋනේ. මේ රට ආර්ථික වශයෙන් ව්‍යසනයෙන් ගොඩ නගන්න. එතකොට. රටක සාමකාමී බව ඇති කරන්න ආගමක්ත විතරත් බෑ ඒකට ආර්ථිකය අවශ්‍යයි. ආර්ථික තිවුණුවක් හැදන්න යහපත් ආකල්පාවශ්‍යයි. ඉස්සර සිතියය මතිබන සිටියේ මේඒ පැත්තක ලංකාව හදලලා අනිප පැත්ති මූනක් හදලතිබුණ. ඉරල ඉරල දුන්නහම මූනහදන්න ගියොත් ලංකාව හදන්න බෑ හැබැයි ලංකාව හැදුවත් ූන ඕන තරංහදාගන්න පුළුව. ඒල්පර. අපිට තියනෙ කොේ ලංකාව පැත්ත හිතල ලංකාව සිතයමයා කරන්න. එතකොට මූුණුහදාගන්න පුුවන්. ඇැයි අපේ පුරුද්ධ තිබුණේ මූුණු හදන්න ගියා අර ලංකාව හදනවා අවෙනුවට. එතනින් අපි මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනි. එතනයි අපිතියෙන්නේ. ඒ මනුස්සයා හරියට ලංකාවේ සිතයම සම්පූර්ණකරොත් අපිට ලංකාව ජය්දහනය කරන්න පුළුවන්. අපිට මගෙන් පටන් අරගෙන ජය ග ශ්‍රී ලංකා කියන ගමනට. තැන මගෙන් පටන්ගම්මු කියලා ජනාධීපතිවර පටන් ගත්ත වගේ. අපිත් තම තමනුත් රාජ්‍යනනිලධාරයනුත් දේශපාලක්නයනුත්. ජනතාවත් අපි අපෙන් පටන්ගෙන මේ වෙනස පටන්ගත්තොත් අපට පුළුවන් මේ රට ගොඩනගන්න මේට වෙනස් කරන්න මේට ජෑ්‍රහණය කරන්න. මටත්තිබුණා ජනප්‍රිය කතිකයෙක් විදිට. ඒත් කොළබට ඇල්ලා බස්වලින් සැෙනගතිකක් ගැල්ල ගෑස්තිිකක් කාල කඳුළු ගෑස්තිිකක් කාල කෑගහලා. ඊීරත්වේ ප්‍රකාශ කරලා යන්න. හැබැයි ඒක නෙවේ අදවශ්‍යවවෙන්නේ නැතන්ල් ලොකූ සෙනකක් ගෙනැල්ල අුරාධපුරනුත් බස්ගෙන හිල්ලලා සංගල්ලට කාන්තාවක් ගෙන ගොඩග නගලා සෙනක පෙන්නලා. ඒක නෙවෙයි අදවශ්‍ය වෙන්. අදවශ්‍ය වෙන්නේ. මේ පැනුම් අහගෙන වැඩට යුත්ත අපිේ උරදුන්නේ ජනාධිපත්තුමා ැනුන් හගෙන වැට කටියුත්ත කරන්න. අපිට ඕන මේ මහපොලවේ දේශපාලනය කරලා මේ රටේ මිනිස්සුන්ව ජයයක් දහනය කරන්න. බ අවශ ගරත්වය ලබා දෙන්න ඒ ඔබට අවශ පිළිගැනීම ලබා දෙන්න. ඒ ඔබට අවශ්‍ය කරන හයිිය ශක්තිය ලබාදීම තමයි අපට උමනා කර. අවුගේ දවසක් මගෙන් විදේශගත මිත්‍රයෙක් කඇහවා මේ රටට ආපු සංචාරයට විදේශමිත්‍රයක්. ඔබේ රට දුප්පත් කියල කියන්නේ. ඇයි! මංකෝයිතින් දුප්පත් නිසා. අපේ රටේ මිනිස්ු කරවන අපි දු්පත් කියලා. ඒ නිසා! ර කියෙව්වා එහෙම දුප්පත් වෙන්නේෙ කොහොමද. නිස්වා පි දක්ා අපි චාරය කරනකොට පුළුවන් හැම්ම තැනම සංචාරය කරනවා. රෑත ගොළඹතින රාජතුවී සමාජශලාාවල සනඟ පිරිලා. නගරේම ක්‍රිස්්පස් දවස්සල හිටි ගොළඹ නගරේ දැහි වැැහැල සෙනග අතුරු සිදුරු නැතුව පාරවල් පිරිලා. මම නුවරට ගියා නුවර අතිශයේ විශාල සෙනගා අම්බුලුවාවට ගියා මහා විශාල සෙනගා. මම ගියා සන්ගරිසායටතක කොයිේද බස්සල යන්න ැරීම වනා. තු මෙතුම තැන්තැන් විල පැදිලි කරලා කියනවා ඇල්ලත ගියා පුතුම සනඟ විදේශිකය විතරක් නෙමෙයි. ශ්‍රීලාංකිිකය්. අතති විශාල ශ්‍රීලාංකිකයු පරිසක් ොහොම හවසට විනෝධ වෙනවා අඩිියක් පුඩික් ධානවා. සංචාරතික යනවා. දරුව ටියෂන් කලාසි යනවා. ඇයිහෙනම් මේරට දුප්පත් කියල කියන්නේ හැවවා. ඒක තමයි මටත් එතකොට දේරුම් ගන්න බැරිියුුණේ. හනම් ඇත්තටම අපි දුප්පත් නෑ. අපි දුප්පත් කරලා තියෙනවා. අපිට උදේ පාන්දර පත්තරය කියවල කියනවා අපි දුප්පත් කියලා. උදේ පාන්දරට හවසටයි දවල්ටයි පෝතිවලට කියනවා අපි දුප්පත් කියලා. දේශපාරක්ඥාව වේදිකාවට විල්ල කියනවා උඹ දු්පත් දු්පත් දුපත් උඹට සානාධාර ඕන 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 කියලා අපි දුප්පත් කරවනවා. අපි වට්ටනවා. නෑ. අපිට පුළුවන්ගගේට ඩ ශක්තිමත්තය එන්න. අපි දුපත් නෑ අපිට නොකානොබ ැරණ තත්වටැි පත්වෙලාන. අපි දෙගහිටවැඩා ශක්තියක් තියෙනවා. අපි හෙමනි තඩවල් එක සාපක්ෂ කරනකොට. අපි වහෙම දුප්පත් මිනිස්සු නෙවෙයි. අපේරටේ මිනිසු බහතරයා ත්‍රිප් එකක් යනවා බන්ධනාාවයනවා. කාලඇන්ඳල ඉන්නවා. අමාරුඉත් තමයි. හැබැයි පැයවිසිහතර ලයිතතියනවා. හැමෝම තුන්වෙල කනව සියඩානු උපහක් කනු නම්මය. යම් තැංවලඩු පාඩු තියෙනවන ඇත්තිනෙනේ හැබයි සමස්සයක් විදිහයට ගත්තහම. ඇයි මේ. අපි ආකාල්ප මේ වශයෙන් අපිව දුප්පත් කරලා.